අයිබුවන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද මැක්රූන්ස් හදන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේක ඉතාමත් ලේසියෙන්ම හදාගන්නේ කියලා. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන දේවල්. අපිට අවශ්‍යයි ආමන්ඩ් පවුඩර් ග්‍රෑම් 50ක්, අයිසින් සුගර් ග්‍රෑම් 120ක්, බිත්තර 2ක්, ආමන්ඩ් එසෙන්ස් තේ හැඳි එකක්, සීනි ග්‍රෑම් 70ක්. මුලින්ම භාජනයක් අරගෙන ආමන්ඩ් පවුඩර් සහ අයිසින් පවුඩර් එකට දාලා හොඳින් හලා ගන්න. හැන්දක් හරි බැචුල එකක් හරි පාවිච්චි කරලා මේක මේ විදියට ටිකක් තුනි කර කර හලා ගන්න හොඳට. ලොකුවට කෑලි කෑලි තිබුණොත් මැක්රූන් එකේ උඩින් පැලෙන්න හදනවා. ඒ නිසා මේක හොඳින්ම හලා ගන්න. මේ තියෙන්නේ අපි දැන් හලාගත්තු අපේ පවුඩර් එක. දැන් පිරිසිදු භාජනයක් ගන්න වතුර තෙතමනේ නැති ඒකට බිත්තර සුදු මද දෙක දාලා මීඩියම් ස්පීඩ් එකේ හොඳින් බීට් කරන්න. යන්තමට පෙන වගේදී සීනි ටික ටික එකතු කර කර හොඳින් ක්‍රීම් වෙනකන්, ඒ කියන්නේ පෙන වගේ එනකන් හොඳින් බීට් කරන්න. දැන් ඒකට ආමන්ඩ් එසෙන්ස් ටිකක් දාන්න. දාලා ආයෙත් බීට් කරන්න. මේක හොඳටම බීට් වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රීම් එකක් වගේ. ඒ කියන්නේ අපි බීට් එක උඩට ගත්තම මේ බිත්තර සුදු මද එක හැලෙන්නේ නැහැ. ඒක ක්‍රීම් එකක් වගේ එහෙමම හිටලා තියෙනවා. මේක තවම මදි, තාම වැක්කිරෙනවා. ඒ නිසා අපි තව ටිකක් බීට් කරගමු. හොඳට පෙන ගතිය එනකම්ම බීට් කරගන්න. මං හිතන්නේ දැන් ඇති මේ නූල වගේ ඇදිලා තියෙනවා, බිමට හැලෙන්නේ නැහැ. භාජනය අනිත් පැත්ත හැරෙව්වත් ඒක හැලෙන්නේ නැහැ. දැන් අපි මුලින්ම හදාගත්ත අයිසින් පවුඩර් සහ ආමන්ඩ් පවුඩර් එක මේ බිත්තර සුදු මදයකට ටික ටික දාලා කලවම් කරගමු. හිමීට කලවම් කරගන්න. මොකද බිත්තර සුදු මද ගොඩක් දිය වුණොත් මැක්රෝන් එක දිය වෙලා යන්න හදනවා. ඒ නිසා හිමීට මේ වගේ මික්සර් කරගන්න. ඔක්කොම ටික දාලා මේ වගේ බැචුලෙකින් හිමීට අනිත් පැත්තට පෙරලන්න. දැන් මේක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේකට වර්ණ එකතු කරගන්න විදිය බලමු. මම භාජන දෙකකට කොටස් දෙකකට වෙන් කරගත්තා. මම මේ එක
බඳුනකට රෝස පාට සහ අනිත් බඳුනට නිල් පාට එකතු කරනවා. දැන් හිමින් මික්සර් කරගන්න මේක රෝස පාට වෙනකන්. සුදු ගතිය ගිහින් ඒක ඔක්කොම මික්සර් වෙනකන් හිමීට මික්සර් කරගන්න. रोस पाट गति चुट्ट मदि वगे मट हितुना इति मम तव चुट्ट इतर एक वगेम अनीत बाजने तीन नील पाट अपे मिक्सर ने मे वगे मिक्सर कर හොඳින් මික්සර් වුණාට පස්සේ පයිපින් බෑග් එකක් අරගෙන මේ දෙක වෙන වෙනම පයිපින් බෑග් දෙකකට දාගෙන තුඩ අයිනින් කපා ගන්න. දැන් ඔයාලට මම කියලා දෙන්නම් සමහර අය ළඟ මැක්‍රෝන් මෙට් නැහැ. ඉතින් මෙට් එකක් නැතුව අපි කොහොමද මේ මැක්‍රෝන් හදාගන්නේ කියලා. ඔයාලට පුළුවන් A4 size කොලයක් අරගෙන මේ වගේ මූඩියක් තියලා මේ වගේ රවුමක් ඇඳගෙන ඒක උඩින් ऑयल पेपर का तीला इट पास से राउम में मैदे टे पाइपिंग करेगे ने मैक्रोन हदागन मामा पाविची करने वादे मैक्रोन मेट्टी का मेथी ने एक इतिंग वाला बलाने को हम दे मेकिंग हदागन निकला मेथी ने मंदा आपु पाइपिंग बैग एक टे दापु अपे मैक्रोन मिक्सर ने या लेम बलाने හරියට මේ මැද තියෙන රවුම මැදට මේ වගේ පයිපින් කරගන්න. ගොඩක් පයිපින් කරන්න එපා. එතකොට වටේටම ගිහිල්ලා මැක්‍රෝන් එක 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 සයිස් වෙනවා. ඒ නිසා මේ වගේ මැදට විතරක් පයිපින් කරගන්න. ඒක ටික වෙලාවක් යනකොට හරියට ඒ රවුම ගානටම එනවා. रोस पात पाट वलिनु मम्मी वगे पाइपिंग कर गानु දැන් මේ තැටිය ටිකක් මේ මේසේ උඩට ටැප් කරන්න ඒක උඩින් තියෙන ටික යටට බහින්න මේක දැන් පැය භාගයක් විතර තියන්න ඕනේ මොකද මේක උඩ හරිය වේලෙන්න ඕනේ ඔයාලට පේනව ඇති දැන් මේක හරි රවුම ගානට එක සයිස් එකටම ඇවිත් තියෙනවා මේක වේලුණාට පස්සේ ටිකක් උඩින් අල්ලලා බලන්න එතකොට ඔයාලට ඇඟිල්ල ගෑවෙන්නේ නැත්නම් ඔයාලගේ ඒක අවන් එකට දාන්න ලෑස්ති. දැන් මම මේක ගෑස් උෂ්ණත්වය 140 ට විනාඩි 20ක් අවන් එකට දානවා. ඔයාලගේ අවන් එක එක අයගේ අවන් විදියට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. දැන් මගේ මං හදපු මේ මැක්‍රෝන් එක බේක් වෙලා ඉවරයි. දැන් හිමීට මම ගලව ගන්නවා. මතක තියාගන්න රස්නේ පිටින් ගලවන්න යන්න එපා එතකොට යටට ඇලිලා කැඩෙන්න බලනවා ඒ නිසා හොඳටම නිමෙන්න අරින්න දැන් මේ මම ඔක්කොම මැක්‍රෝන් ටික ගලවලා තියෙන්නේ මම බටර් අයිසින් ටිකක් හදාගත්තා ඒක මැදට මේ වගේ පයිපින් කරලා අනිත් තවත් එකක් තියලා මේ විදිහට සෑන්ඩ්විච් කරගන්න බලන්න හරිම ලස්සනයි නේද पहय मुकुत्वेना स्विलाने लसन रोस पाटक सह नील पाटक तीयनमा तीयने मंहदागत्तु मैक्रून
ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ මැක්‍රෝන් ඉතාමත් ලේසියෙන් හදාගන්න ඔයාලා හදලා මටත් ෆොටෝස් එවන්න මේ වීඩියෝ එකේ ඔයාලට තේරුම් නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න ඒ ගැන මං කියලා දෙන්නම් හේතු ඉතින් මගේ channel එකට like එකක් දාන්න comment කරන්න ඒ වගේම subscribe කරන්න අනිත් යාළුවෝ අතර share කරන්න මේ වගේම තවත් video එකකින් ඉදිරියේදී ඔයාලා හමුවට එනතුරු දැනට මම සමුගන්නම් ඔබ සැමට සුබ දවසක්।